ගිය සතියේ කතා කළේ වේදනා සංඥා ගැන කතා කළා අපි. ඊට මේ සතියේ කතා කරනවා අපි සංස්කාර හා විඥාන ගැන. ඒ කතා කරන්නේ උද්‍යව්‍යා ඥානය, උද්‍යවය, උද්‍යව්‍යානු දර්ශන ඥානය කියනවා. උදය කියන්නේ හට ගන්නවා, වැය කියන්නේ නැති වෙනවා, අතුරුදහන් වෙනවා, නොපෙනී යනවා. ඒ වැයයි උදය කියන්නේ අලුතෙන් 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 අලුතෙන්ම නැවත 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 හට ගන්නා ස්වභාවය උදයයි. ඒ දකින්න ඒ දර්ශනය නුවණ. ඒකට උද්‍යව්‍යහානු දර්ශන ඥානය. ඒකට මේ ඥානය අපට අවශ්‍යයි මෙතනින් ඉදිරියට යන්න. අපි මීට කලින් ඥානත් උපදවා ගත්තා. ඒ තමයි නාම රූප පරිච්ඡේද ඥානය. ඉතින් මේ නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගත්තේ මේ ධර්මයන් සම්මර්ෂණය කිරීමෙන්, විභාග කිරීමෙන්, බෙදලා වෙන් කළ බැලීමෙන්. ඉතින් අදත් අපි මේ ධර්මයන් නිවැරදි ආකාරයෙන් විභාග කරනවා, බෙදලා වෙන් කළා බලනවා, පරීක්ෂා කරනවා. ඒ තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට සියලු ධර්මයන්ගේ හටගැන්මක් හා විනාශයක් තියෙනවද? ඒ කියන්නේ උදය හා වැයක් තියෙනවද? ඒ වගේම ඒ නිවැරදි වූ ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නා. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. අනිත්‍ය බව, දුක්ඛ බව හා අනාත්ම බව. අපි මේ පිළිබඳවත් පරීක්ෂණය කරලා අපි තහවුරු කරගන්නවා. ඔව්, ඒක සත්‍යයක්. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන සත්‍යයක්. ඒ නිවැරදි වූ ලක්ෂණ තුනක් සහ ඒ නිවැරදි ස්වභාවයන් තුනක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතාවයන් මේ ඒ ස්වභාවයන් මේ ධර්මයන් තුල තියෙනවද කියන කාරණය. ඒ වගේම සියල්ල හේතුන්ගෙන් හටගන්න බව තමයි තථාගත දේශනාව. එතකොට හේතු ප්‍රත්‍යයෙන්මද හටගන්නේ? ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්ම දුකක් හැටියට. මිස්කන්ධ පංචකේ පැවැත්ම දුකක් හැටියට අපි ඒකත් විභාග කරලා පරීක්ෂා කරලා තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ මේ පැවැත්ම දුකක්ද කියන කාරණය. එතකොට අපිට ඒක නිවැරදිවම අවබෝධ වුණොත් ඒක සත්‍යයක් කියලා වැටහෙවි. ඒක සත්‍යයක්, පරම සත්‍යයක්, ඒක ආර්ය සත්‍යයක්. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා, අපි කල්පනා කරනවා, අපි හිතනවා, එහෙනම් මේ දුක් සහිත පැවැත්මක් අපට මොකටද? අපිට එවැනි අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ ලෝකේ ඕනම කෙනෙක් දුක පිළිකුල් කරනවා, දුක බැහැර කරන්න තමයි කැමති. ඉතින් මොන පැත්තෙන්, මොන ආකාරයෙන්, මොන විදිහට බැලුවත් ඒ ප්‍රවෘත්තිය හෙවත් පැවැත්ම දුකක් කියන එක අවබෝධ වුණොත් අපි ඊට පස්සේ කල්පනා කරන්නේ, අනේ එහෙනම් මේක නොහට ගන්න තැනට මනස හදාගන්නේ කොහොමද? මේ ප්‍රවෘත්තියට නෙමෙයි අප්‍රවෘත්තියට මනස හදාගන්නේ කොහොමද? මේ ධර්මයන් නැවත හට ගන්නවට උපාදයට නෙමෙයි, නැවත නොහට ගන්නවට අනුත්පාදයට අපි සිත හදාගන්නේ කොහොමද කියන කාරණය. ඒ පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. එහෙමනම් අපි ගිය සතියේ අපි විස්තර කළේ වේදනාව හා සංඥාව අරගෙන ඒ කරුණු කාරණාත් එක්ක සම්බන්ධ කරලා. ඉතින් අද අපි දේශනා කරනවා සංස්කාර හා විඥානය. එතකොට මේ සංස්කාරයන් කියන්නේ මොනවද කියන කරුණු ඔය ඇත්තෝ පසුගිය දේශනාවල හොඳට ශ්‍රවණය කළා. ඉතින් ඒ සිතට අනුගත වෙලා තියෙනවා නම් ඒ සිතට බොහොම නිවැරදිව ස්ථාවර වෙලා තියෙනවා නම් එතකොට අපිට වැඩිදුර මේ පිළිබඳව විස්තර කරන්න අද අවශ්‍ය වෙන්නේ අපි දන්නවා සංස්කාර කියන්නේ මොනවද කියන එක. සංස්කාර කියන්නේ චේතනා. චේතනා කියන්නේ කර්ම. ඒවා සකස් වෙන්නේ කොහොමද කියන කාරණයත්, ඒවා මොනවද කියන කාරණයත් ඔයත් දැන් හොඳින් දන්නවා. සංස්කාර හටගන්න චක්කු සම්පස්සජා චේතනා ඇස මූලික කරගෙන චේතනා හෙවත් සංස්කාර හට ගන්නවා. සෝත සම්පස්සජා චේතනා කන මූලික කරගෙන ඒ චේතනා හෙවත් කර්ම හෙවත් සංස්කාර හට ගන්නවා.
නාසය මූලික කරගෙන ගාන සම්පස්සජා චේතනා ඒ ආකාරයෙන් කර්ම එහෙම නැත්නම් චේතනා සකස් වෙනවා. ජීවා සම්පස්සජා චේතනා දිව මූලික කරගෙනත් ඒ සංස්කාර චේතනා එවත් කර්ම සකස් වෙනවා. කාය සම්පස්සජා චේතනා කය ශරීරය මූලික කරගෙනත් ඒ කර්ම එවත් චේතනා සකස් වෙනවා. සංස්කාර සකස් වෙනවා. මනෝ සම්පස්සජා චේතනා මනස මූලික කරගෙනත් කර්ම සකස් වෙනවා. එතකොට ඒ චේතනා සංස්කාරය ආකාරයෙන් පිළියෙල වෙන බව ඔයත් දැන් හොඳට දන්නවා. ඉතින් අපි අද බලන්නේ මේ සංස්කාරයන්ගේ උදය හා වැය. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ හා හේතු ප්‍රත්‍ය මේ ඔක්කොම අපි එකට බලන්නේ දැන්. අපි ඒවා පසුගිය දේශනාවල වෙන්වෙන් වශයෙන් අපි බැලුවා. වෙන්වෙන් වශයෙන් පරීක්ෂා කළා. දැන් අපි බලන්නේ ඒවා ඔක්කොම එකට එකතු කරලා ඒ පැවැත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවැත්ම දුකක් හැටියටයි. එහෙනම් ඒ ප්‍රවෘත්තිය ඒ පැවැත්ම දුකක්මද කියලා අපි පරීක්ෂා කරලා බලනවා. විභාග කරලා බලනවා. ତොර සංස්කාර හටගන්න නියත වශයෙන්ම ස්පර්ශය ප්‍රත්‍ය වෙන්න ඕනේ. ତොර ස්පර්ශය අපි දන්නවා කොමන ධර්මයක්ද කියලා. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. සංස්කාර හෙවත් කර්ම කියන්නේ නාම ධර්මයක්. නාම ධර්ම කියන්නේ සිතත් එක්ක සම්බන්ධ නිසා. සිතට සම්බන්ධ නිසා අපි නාම කියලා හඳුන්වනවා. එතකොට සංස්කාර කියන්නේ නාම ධර්මයන් සිතත් එක්කයි සම්බන්ධ. එතකොට සිතේ උපදින්නේ සංස්කාර හෙවත් චේතනා හෙවත් කර්ම. හැබැයි ඒවා සකස් වෙන්න නියත වශයෙන්ම ස්පර්ශය වර්තමානයේ ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒ නිසා තමයි අර මම මුලින් සඳහන් කළේ චක්කු සම්පස්සචා චේතනා. ତොර ස්පර්ශය තමයි චේතනාවට ප්‍රත්‍ය. අස මූලික වුණාට වර්තමානයේ ස්පර්ශය නුනොත් අනිවාර්යයෙන්ම සකස් වෙන්නේ නැහැ. එහෙනම් ස්පර්ශය තමයි අස මූලික වුණත් ස්පර්ශය තමයි ප්‍රත්‍ය සංස්කාරයන්. තොර ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. සංස්කාර කියන්නේත් නාම ධර්මයක්. තොර මේ වර්තමානයේ ස්පර්ශය ප්‍රත්‍ය වුණාට අතීතයේ ධර්මතා තුනක් මේ සඳහා උපකාර කරලා තියෙනවා. ඒ අතීතයේ උපකාර කරපු ධර්මතා තුන තමයි අවිද්‍යාවත්, තණ්හාවත්, කර්මත් කියන ඒවා. එතකොට අතීතේ අවිද්‍යාව කියන්නේ සිත තුළ හටගන්න ස්වභාවයක්. තෘෂ්ණාව කියන්නේ සිතත් එක්ක සම්බන්ධ සිත තුළ හටගන්න ස්වභාවයක්. කර්ම කියන්නේ සිතත් එක්ක සම්බන්ධ සිත තුළ හටගන්න ස්වභාවයක්. ତොර පෙර භවයේ අපිට මේ ධර්මතා තුනම අපේ මනසේ ක්‍රියාත්මක වුණා. මේ සංස්කාරයන්ට අපි මේ හේතු බලන්නේ පෙර භවය හා වර්තමාන භවය. එතකොට පෙර භවයේ ඒ ධර්මතා තුන සහ වර්තමාන භවයේ ස්පර්ශය ප්‍රත්‍යයයි මේ සංස්කාර වලට. එතකොට අපි දන්නවා මේ අවිද්‍යාවත්, තණ්හාවත්, කර්මත් හා ස්පර්ශය හා වර්තමානයේ ස්පර්ශය නිසා හටගන්න සංස්කාරත් ඒ සියලු නාම ධර්මයන් වලට ආයෂ කොච්චරද කියලා. ඒ සෑම ධර්මයකටම එක චිතක්ෂණයයි ආයෂ. එතකොට චිතක්ෂණයක් තුල ඇති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම චිතක්ෂණයක් තුල තමයි ඇති වෙන්නේ. එතකොට චිතක්ෂණයක් තුල ඇති වෙනවා ඒකට අපි කියන්නේ උදය කියලා. එතකොට ඒකේ තියෙනවා තව නිවැරදි ලක්ෂණයක්. ඒ තමයි නිබ්බති ලක්ෂණය. ඒ කියන්නේ අලුතෙන්ම උපදින්නේ කොහොවත් රැස් වෙලා තිබිලා කොහොවත් එකතු වෙලා තිබිලා කොහොවත් ගොඩ ගැහිලා තිබිලා එනව නෙමෙයි. අලුතෙන් ස්පර්ශ ප්‍රත්‍යයට අනුව තමයි චේතනාවත් කර්ම සකස් වෙන්නේ වර්තමාන. එහෙනම් ඒ අලුතෙන්ම උපදිනවට කිව්වේ නිබ්බති ලක්ෂණය. ତොර වර්තමානයේ ඒ නිබ්බති ලක්ෂණය හා ස්පර්ශය. ස්පර්ශය හා නිබ්බති ලක්ෂණය දෙකයි. පෙර භවයේ තුනයි, කරුණු පහයි. ତොර මේ කරුණු පහක් නිසා
මේ සංස්කාර කියන මේ නාම ධර්මය හට ගන්න බව. ඒ කියන්නේ හට ගන්නවට කිව්වේ උදය. ඒතර උදය අපි නුවණින් දකින්න ඕනේ දේ කියන්නේ හට ගන්න. ඒතර නැවත නැවත හට ගන්න. අලුතෙන්ම හට ගන්න. ඒතර මේ ස්වභාවය දකිනවා නම් ඒ උදය පිළිබඳව ඥානයයි නුවණයි. එතකොට අපි ඒක දැක්කා හේතු ප්‍රත්‍යක් වශයෙන්. කියන්නේ හේතු. එතකොට අපි කල්පනා කරනවා, අපි විභාග කරනවා. හොඳයි මේ හේතු අයින් කළොත් මේ සංස්කාර කියන ධර්මයන්ට පවතින්න පුළුවන්. ස්පර්ශය නොනොත් සංස්කාර හටගන්න බැහැ. මොකද වර්තමානයේ ස්පර්ශ ප්‍රත්‍යෙමයි සංස්කාර එවත් කර්ම හටගන්නේ චේතනා. කර්ම සංස්කාර හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යෙම. ඒතර ස්පර්ශය නොනොත් බැහැ. තර උදයක් ඇති කරන්න බෑ. කියන්නේ හටගැන්මක් ඇති කරන්න බෑ. ඒතර වර්තමානයේ අවිද්‍යාවත් තණ්හාවත් ඒ කර්මත් කියන. අවිද්‍යාවත් තණ්හාවත් නිසා කරන කර්ම. ඒතර ඒවා පෙර භවයේ. ඒතකොට ඒවා හට නොගත්තනම් හටගන්නේ නැත්තම් ස්පර්ශයට රැඳෙන්න බෑ. පවතින්න බෑ. ඒතකොට අයින් කරන්න ඕනේ ස්පර්ශය අයින් කරන්න ඕනේ අවිද්‍යාව අයින් කරන්න ඕනේ තණ්හාව අයින් කරන්න ඕනේ කර්ම. ඒ අවිද්‍යා තණ්හානුව සිදු කරන කර්ම අයින් කරන්න ඕනේ. එතකොට මේ සංස්කාරයන්ට පවතින්න බෑ. එහෙනම් ඒක හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගත්තේ. එතන අර ශණයක් පාසා ඇතිවෙන ස්වභාවය ඒක උදයයි. ශණයක් පාසා ඇතිවෙනවද? එහෙනම් ඒ ඇතිවෙන ශණය හැබැයි නැති වෙනවා. ඒ වෙයයි ඒක තව පොඩ්ඩකින් කියනවා. දරේතන තියෙන අනිත්‍ය ලක්ෂණයක්. නিত্য ලක්ෂණයක් නෙමෙයි. ඒ චිතක්ෂණයක් තුන මේ නාම ධර්මයන්. ස්පර්ශයත්, ඒ සංස්කාරත්, තොර පෙර භවයෙන් බැලුවොත් පෙර භවයේ ධර්මතා තුනත් නිරන්තරයෙන්ම චිතක්ෂණ පහකට වඩා ආයශනිය නැහැ. චිතක්ෂණයක් අපි නැවත කියන්නේ නැහැ, පැහැදිලි කරන්නේ නැහැ. ඔයත් දැන් මේ පිළිබඳ හොඳට දන්න නිසා චිතක්ෂණේ කායස. එතකොට ඒ කරුණු පහම තමේ යන්නේ චිතක්ෂණ පහයි. ତର චිතක්ෂණ පහක් තුල ඇති වෙනවා. හැබැයි ඇති වෙන ශරණෙන් නැති වෙනවා. ତର එතන තියෙන අනිත්‍ය ස්වභාවයක්. අපි බලන මේක දුක්ඛ ස්වභාවයක්. දැන් මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්ම දුකයි කියලා. ତର අපි දන්නවද වර්තමානයේත් අපේ මේ මොහොතේත් අපේ සිත තුල පුඤ්ඤාභිසංකාර ආදි වශයෙන් අනිච්චාභිසංකාර සමහර අය උපදවන ත්‍රමයාදී මේ සංස්කාර ධර්මයන් වර්තමානයේ හට ගන්නවා. ତର පැවැත්මක් තියෙන බව අපිට පැහැදිලි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පැවැත්ම දුකක් හැටියට. ତର පැවැත්ම සංස්කාරයන්ගේ පැවැත්ම. සංඥා වේදනා රූපස්කන්ධ පිළිබඳව පසුගිය දේශනාවල පැහැදිලි කරා. ତର පැහැදිලි කරන්නේ සංස්කාරස්කන්ධය පිළිබඳව. ତର සංස්කාරස්කන්ධයේත් පැවැත්මක් තියෙනවා. සඤ්ඤාස්කන්ධේ පැවැත්මක් තියෙනවා. විඥානස්ක වේදනාස්කන්ධේ පැවැත්මක් තියෙනවා. රූපස්කන්ධේ පැවැත්මක් තියෙනවා. එහෙනම් අද කතා කරන්නේ උතෝර සංස්කාරස්කන්ධය ගැන. එහෙනම් සංස්කාරස්කන්ධේ පැවැත්මක් තියෙනවා. මොකද අපේ සිත යම් වෙලාවක කුසලයට හැරෙනවා. යම් වෙලාවක අකුසලයට හැරෙනවා. එක මොහොතින් එක ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්. පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර. ඒතර අර ධ්‍යාන උපදවොත් අනිච්චාභිසංකාර. මේ ආදි වශයෙන් මේ ශරණක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒතර ප්‍රවෘත්තියක් පැවැත්මක් තියෙන බව අපිට පේනවා. සංස්කාරයන්ගේ පැවැත්මක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සංස්කාරස්කන්ධය පැවැත්මක් දුකයි. පැවැත්මයි දුක. එහෙනම් ඒක පැවැත්මක් තියෙනවද? කොහොමද ඒක පවතින්නේ? කොහොමද මේ පැවැත්ම දුකක් කරා යනවද? දුක්ඛ ස්වභාවයක්ද තියෙන්නේ? මොකද බුදුරජාණන් වහන්සේ දුක කියන එක ආර්ය සත්‍යයක් හැටියට දේශනා කළා. ඒක නොවෙනස් වෙන එකක්. ඒක වෙනස් වෙන්නේ. ඒක ආර්ය සත්‍යයක්. නිවැරදිම ඇත්ත. සත්‍යම සත්‍යයක්. එහෙනම් සංස්කාරයන් කියන්නේ නාම ධර්මයක්. හැබැයි නාම ධර්මයක් ක්‍රියාත්මක වෙන්න නම් අධ්‍යාත්මය තුළ ඒකට රූප ධර්මයන් ප්‍රත්‍ය වෙන්න ඕනේ. මොකද මේ රූප ධර්මයන් නාම රූප දෙක එකට බැඳිලා තියෙනවා. නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන බව ඔයත් දැන් හොඳට දන්නවා. සිත හා කය.
එතකොට සිත කයත් එක්ක බැඳිලා තියෙන. එතකොට කයට කිව්වේ රූප. රූප කිව්වේ සුද්දාෂ්ටක කලාපේ. සිත කිව්වේ නාමය. ඒ නාමයෙන් එකක් තමයි සංස්කාර. එතකොට සංස්කාර නාම ධර්මයක්. එතකොට රූප ධර්මයක් එක්ක තමයි සම්බන්ධ. සම්බන්ධ වෙලා මේ ගමන යන්නේ. එතකොට නාම රූප දෙකේ පැවැත්මක් තියෙනවා. නාම රූප දෙකේ පැවැත්ම ආරම්භ වුණ තැන දැන් ඔයත් දන්නවා. මුලින්ම ප්‍රතිසන්දි විඥාණය මේ භවයට බැසගත් තැන තමයි නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ. එනිසා විඥාන පච්චා නාම රූපං. එතකොට නාම රූප දෙක දැන් වර්තමානයේ පවතින දෙකම. එතකොට නාම රූප දෙකේ පැවැත්ම නිසා තමයි ආයතන හයක් පහළ කරේ. නැත්නම් ආයතන හයක් පහළ කරන්න බෑ. ආයතන හයක් තියෙන බවත් දැන් අපිට තේරෙනවා පේනවා අපි දන්නවා. ආයතන කිව්වේ ඇස කන නාසය දිව ශරීරය හසිත. ආයතන හයක් තියෙනවා දැන්. ඒ ආයතන හයට ස්පර්ශ හය සිද්ධ වෙනවා. ඇසට රූප ස්පර්ශ වෙනවා, කනට ශබ්ද ස්පර්ශ වෙනවා, නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා, දිවට රස ස්පර්ශ වෙනවා, ශරීරයට සීත උෂ්ණ ස්පර්ශ වෙනවා, මනසට අරමුණු ස්පර්ශ වෙනවා. ඒතර වර්තමානයේ ආකාරයෙන් ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශය නිසා විඳිනවා. විඳීම් හයක් තියෙනවා. ඒතර මූලික වෙලා ඒ ආදි වශයෙන් විඳිනවා. ඒතර විඳීම් හයක් තියෙනවා. ඒ විඳීම් හයට ඇලෙනවා. විඳීම් හයටම ඇලෙනවා. ඒ තමයි ස්වභාවය. විඳිනවා නම් යම් කිසි කෙනෙක් ආසාවෙන් එතන සිත ඇලෙනවා. ඒතර අමනාපයෙන් විඳිනවා නම් එතන ගැටෙනවා. ඒතර මේ විදිහට මේ ප්‍රවෘත්තිය ගලාගෙන යන බව අපට පැහැදිලි. පැවැත්මක් තියෙනවා. ඇලුනා නම් එතන අපි ග්‍රහණය කරගන්නවා මනසෙන්. මනසෙන් ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගන්නවා කියන්නේ තදින් ගන්නවා. තදින් අල්ල ගන්නවා. සිත ඇලෙන තැන ග්‍රහණය කරගන්නවා තදින් ගන්නවා. එතකොට තදින් ගත්තොත් අපි ආයි නැවතර සංස්කාර හෙවත් කර්ම කියන ධර්මතාවයන් අපි හදනවා. උපාදාන පත්‍ය භව. එතකොට භව කියන්නේ කර්ම භව. එතකොට කර්ම කර්ම හැදුවොත් අනිවාර්යෙන් විපාක දෙන්න තැනක් ඕනේ. ඒ විපාක දෙන තැනට කියන්නේ උප්පත්ති භවය. උප්පත්ති කියන්නේ නැවත හට ගන්න භවය. ඒක තුන් භවයයි. කාම භව, රූප භව, අරූප භව. භවපච්චය ජාති. ඔය තුනෙන් එක ස්ථානයක පහළ කරන්න ඕනේ. ජාති කියන්නේ පහළ කරනවා. නැවත පිළියෙල කරනවා, සකස් කරනවා. ජාති. ඒතර ජාතිපච්චය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජාතිපච්චය ජරා මරණ. පහළ කරාද එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ මේ දිරීම. එතකොට ව්‍යාධිය, මරණය, ශෝකය, කනගාටු. හැබැයි ඒවට නම් අපි කැමති නැහැ. ඒවා ප්‍රතික්ෂේප කරන්නම තමයි බලන්නේ. හැබැයි ප්‍රතික්ෂේප කරන්න බෑ. අපට ඕන විදිහට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒවෙන් ඉවත් වෙන්න බෑ. අපට ඒවා බාර ගන්න වෙනවා. එතකොට අපට ඒවා බාර ගන්න වෙන්නේ එහෙනම් අපේ කැමැත්තේ හැටියට නෙමෙයි. එහෙනම් එතන තියෙන්නේ ඒතකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් දුක් දෝමනස් පායස් සිත වෙහෙසටපත් වෙනවා. අන්න ඒ ආකාරයේ ස්වභාවයන් නම් තියෙන්නේ අපි අකමැති ස්වභාවයන් එතන තියෙන්නේ. අපි අකමැති දුකට. අපි කැමති ඒවා එන්නේ නැත්තම් නෑ ඒවා එනවා. එහෙනම් එතන තියෙන්නේ දුකේ පැවැත්ම. ඒතකොට පැවැත්ම දුකයිද කියන එක අපි සිතට අනුගත කරගන්න ඕනේ, සහතික කරගන්න ඕනේ, ඒක නුවණින් අවබෝධ කරගන්න ඕනේ. ඔව් සත්‍යය. ඉතින් ඒක සත්‍යයක් බවට අපි අවබෝධ කරගත්තේ, ඒක නිර්වෝල් කරගත්තේ, නිවැරදි කරගත්තේ අර පරීක්ෂණය තුලින්. ඒක දැකලා. ඒ ප්‍රවෘත්ති, ඒ පැවැත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවැත්ම දුකක් හැටියට. පැවැත්මයි දුක හැටියට. නැවැත්ම නෙමෙයි. නැවැත්ම සපයි. එහෙනම් පැවැත්ම දුකයි. තොර පැවැත්ම දුක බව තමන්ට තේරෙනවා. තමන්ට වැටහෙනවා. ඔව් ඒක සත්‍යයක්. ඒක පරම සත්‍යයක්. තොර අපි ඒ බව අර රූපස්කන්ධයත් විභාග කරලා බැලුවා, බලලා තහවුරු කරගත්තා. වේදනාස්කන්ධයත් ඒ ආකාරයට විභාග කරලා බැලුවා, ඒ අනුවත් අපි තහවුරු කරගත්තා. ඔව් දුක කියන තැන තමයි පතිත කරන්නේ, නවත්තන්නේ. ඒක සත්‍යයක්. සංඥාස්කන්ධයත් ඒ පිළිබඳව පරීක්ෂා කරලා බැලුවා, අපි දැක්ක දුක කියන තැනට තමයි පත් කරන්නේ. පැවැත්ම දුක. ඒතර දැන් මේ සංස්කාරස්කන්ධය පිළිබඳවත් අපි පරීක්ෂා කරනවා.
ඔව් ඒකත් ආකාරයේ පැවැත්ම තුලින් අපි පරීක්ෂා කරලා බලපුවාම පැවැත්ම තියෙන්නේ පැවැත්මවල තියෙන දුකක් ඒක සත්‍යයක් ඒක ආර්ය සත්‍යයක් ඒක වෙනස් කරන්න බෑ අපි කොච්චර අකමැති වුණත් ඒ දුකට අපිට වෙනස් කරන්න බෑ ඒ අපේ කැමැත්ත හැටියට නෙමෙයි අපිට ඕන විදිහට නෙමෙයි අර පිළිවෙලෙන් සිදුවීමට අනුව ඒ කියන්නේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුවයි ඒ කියන්නේ ප්‍රත්‍යයට අනුරූපවයි උපකාරයට අනුරූප මෙය ඇති කල්හි මෙය ඇත මෙය නැති කල්හි මෙය නැත මේ උපදීමින් මේ උපදී මේ නූපදීමින් මේ නූපදී මෙන්න මේ තමයි බුදුරජාණන් වහන්සේ මේ පැවැත්ම හා නැවැත්ම පැහැදිලි කරේ. ඒතර මේ ඇති කල්ලි මේ ඇත. එහෙනම් මේ පැවැත්මක් තියෙනවා නම් එතන තියෙන්නේ දුක. අන්න අපි තේරුම් ගත්තා එතකොට සංස්කාර ස්කන්ධය දුක්ඛාර සත්‍යයටයි එකක්. නාම ධර්මයක් එතකොට චිතක්ෂණයක් තුල තිව නැති වෙනවා. එතකොට හදන්න වර්තමානයේ ස්පර්ශයම ඕනි. ස්පර්ශය නැතුව හදන්න බෑ. හැදෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යෙමයි. ඒතර ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ඒතර නාම ධර්මයක් නාම ධර්මයට ප්‍රත්‍ය වීමක් විසක් පුච්චලයේ ඒ තුලට දාන්න බෑ, ආරූඪ කරන්න බෑ. ඒතර අපි තවදුරටත් මේක විදර්ශනාවෙන් අපි ගන්න ඕනේ. විදර්ශනා ඥානෙ. ඒ කොහොමද? දැන් මේ ධර්මතාවේ සංස්කාර. දැන් මට හොඳට විදර්ශනා කරන්න පුළුවන් කියලා ගත්තොත්. ආ මට දැන් මේ සංස්කාර ස්කන්ධයත් මට දැන් හොඳට පේනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ ඒකට පෙර භවය අවිද්‍යාවයි, තණ්හාවයි, කර්මයි තමයි සකස් වුනේ. පිළ ඒවෙන් තමයි ඒව උපකාරයෙන් තමයි වර්තමාන භවයට මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තොර එකේ තියෙන නිබ්බති ලක්ෂණයක්. ඒක අලුතෙන් උපදින්නේ. මේකේ ප්‍රවෘත්තිය පැවැත්ම බලාගෙන ගියා මම පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඒක දුක කියන කාර්ය සත්‍යයක් මට දැන් හොඳට වැටහෙනවා කියලා ගත්තොත් දික්ටි මට හොඳට වැටහෙනවා එතකොට දික්තියක් එයි වැටහෙන්න මම කියලා කෙනෙක් නෑ අවබෝධය කියන්නේ සිතේ උපදින ස්වභාවයක් විභාග කළේ සිතින් පරීක්ෂා කළේ සිතින් නිවැරදි ලක්ෂණ තුන දැක්කෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන දැක්කෙත් සිතින්. ඒ වගේම හේතු ප්‍රත්‍ය දැක්කෙත් සිතින්. උදේ හටගන්න ස්වභාවය දැක්කෙත් සිතින්. ඒතොර ස්පර්ශ අවිද්‍යා තණ්හා කර්ම අයින් කළොත් මේකට උපාදයට ඉඩක් නැහැ කියලා දැනගත්තෙත් සිතින්. එහෙනම් පුච්චලයක් නෙමෙයි බැලුවේ. විභාග කෙරුවේ පුච්චලයක් නෙමෙයි. සිතුවිලි විසින් ඒ නාම රූප ධර්මයන් විභාග කළා පරීක්ෂා කළා. හැර වෙන කිසි දෙයක් ඔතන සිද්ධ වුණේ නැහැ. ඒ නාම ධර්මයන් විසින් අර නාම රූප ධර්මයන් පරීක්ෂා කළා. ඒකතොට රූප ධර්මයන්ට කියන්නේ සුද්දාෂ්ටක කලාප. නාම ධර්මයන්ට කියන්නේ සිතහා සිතුවිලි. ඒතොට හා සිතහා සිතුවිලි විසින් සිතුවිලි පිළිබඳවම මෙනෙහි කරා දැනගත්තේ සිතින් පුච්චලයක් නෙමෙයි. ඒ වගේම අර සුද්දාෂ්ටක කලාපේ අර නාම රූප දෙකේ ක්‍රියාව ඒකක් දකින්නේ නැහැ. මොකද නාම රූප දෙක ක්‍රියාත්මක වුණොත් නෙමෙයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒ රූප පිළිබඳවත් දැක්කා. එතකොට සිතින් දැක්කේ සුද්දාෂ්ටක කලාපයක්. පුච්චලයක් දැක්කේ නැහැ. මට හොඳට විදර්ශනා කරන්න පුළුවන්. මගේ විදර්ශනා බොහොම ඉහළයි කියලා හිතුවොත් එතන එන්නේ මානය. මානය කියන්නේ ක්ලේශය අකුසල ධර්මය. එතකොට ඒ විදර්ශනා කරගෙන යන ආකාරයෙන් හොඳට දැන් මනාව පැහැදිලි වෙනවා. ආ මට දැන් හොඳට පුළුවන්. එතකොට සිත එතන ඇලෙනවා. ආ මගේ විදර්ශනා බොහොම හොඳයි. සිත එතන ඇලෙනවා. එතම ඒකට ප්‍රිය කරනවා. ඒ සියුම් තෘෂ්ණාව. එතකොට තණ්හා මාන දික්ටි වලට වැටෙනවද කියන එක හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. මොකද තණ්හාව කියන්නේ සිතුවිල්ල. මානය කියන්නේ සිතුවිල්ල. දික්තිය කියන්නේ සිතුවිල්ල. මේ දික්තිය කියන ධර්මතාවය අපි අර දික්ටි විසුද්ධිය හා කාංකා විතරණ විසුද්ධියෙන් අපි හොඳට සුද්ධ කරගෙන ආවේ. මේ තවදුරටත් තියෙනවා. තවදුරටත් තියෙන්න පුළුවන් සමහර අයට.
ඒ නිසා ඒ සියොම් වූ ආකාරයට හරි දික්තිය හට ගන්නව නම් වැරදි දැක්ම. මොහතකට හරි හිතෙනවා නම් මමයි විදර්ශනා කරන්න කියලා ඒ දික්තිය තාම තියෙනවා. මගේ විදර්ශනා ඥානය උසස් කියලා හිතනවා නම් මානයක් එතන තියෙනවා. මට දැන් හරි ෂොක් එකකට පුළුවන්. හොඳට පුළුවන් මට දැන්. එතකොට එතන තියෙන්නේ සියොම් තෘෂ්ණාවක්. එතකොට තණ්හාව. නෑ. රහතන් වහන්සේට දික්තියක් නෑ. රහතන් වහන්සේට මානෙකුත් නෑ. රහතන් වහන්සේට තෘෂ්ණාවකුත් නෑ. එහෙනම් අපි බලනවා දැන් රහතන් වහන්සේගේ සිතයි අපේ සිතයි සම්බන්ධ කරලා. රහතන් වහන්සේට දික්තියක් නෑ. මට අමාත වෙන දික්තියෙන් තොරව යන්න ඕනේ. රහතන් වහන්සේට මානයක් නෑ. මට මානයක් කෙනවද මම මගේ විදර්ශනා විහිලයි කියලා ගන්නකො මානයක් වෙනවන මට මානයක් තාම එනවනේ. ඒ විදර්ශනා ඥාණයට මං ඇලුම් කරනවද? රහතන් වහන්සේට ඇලුම් කිරීමක් නැහැ. මොන යම් හෝ ධර්මතාවයකට රහතන් වහන්සේගේ ඇලීමක් ආසාවක් නැහැ. එහෙනම් මම මේ ඥාණයට ඇලුම් කරනවනේ. මේ දකින ස්වභාවයටත් මගේ සිත ඇලෙනවා. මට සියුම් ආකාරයට තෘෂ්ණාව තියෙනවා. අන්න ඒකක් දැනගන්න ඕනේ, ඒකක් දැක ගන්න ඕනේ. අන්න නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. අන්න එතකොට පුළුවන්, එතකොට අපිට තේරෙනවා මේ සංස්කාරයන් හටගන්න ස්වභාවය. එතකොට හටගන්නවට කිව්වේ උදය. දැන් වැය. වැය තියෙනවද? වැය කියන්නේ ෂණයෙන් අතුරුදහන් වෙනවා, නැති වෙනවා, නොපෙනී යනවා. මේ ඒ එහෙම අතුරුදහන් වෙන්නේ නොපෙනී යන්නේ විපරිණාම ලක්ෂණයක් තියෙන නිසා. විපරිණාමයි කිව්වේ පෙරලනවා. එතකොට පෙරලන්නත් අර ස්පර්ශයේ ප්‍රත්‍යය වර්තමානයේ. අවිද්‍යා තණ්හා කර්ම ප්‍රත්‍යය වර්තමානයේ ස්පර්ශයේ ප්‍රත්‍යය. ତර ඒ ධර්මතා නිවැරදිව ක්‍රියාත්මක වුණොත් තමයි විපරිණාමයක් ඇති කරන්න පුළුවන්. ඒ ධර්මතාවයන් ක්‍රියාත්මක නොවුනොත් උදයකුත් නැහැ, වැයකුත් නැහැ. අපි ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බැලුවා උදය කියන එක හටගන්න, ඒ හට ගැනීම නැති කරන්න නම් ස්පර්ශය නැති කරන්න ඕනේ. එතකොට අවිද්‍යාව නැති කරන්න ඕනේ, තණ්හාව නැති කරන්න ඕනේ, කර්ම සකස් වෙන ස්වභාවය, කර්ම කියන ස්වභාවයන් නැති කරන්න ඕනේ. එතකොට විතරයි ඒ ධර්මතාවයට ඒ ධර්මතාවයේ පැවැත්මකට ඉඩ නොදී අවසන් කරන්න පුළුවන් නිරෝධයක්. ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධ වෙන බව දකිනවා. අවිද්‍යාව නිරෝධ කළොත්, ඒ කියන්නේ අවසන් කළොත් සංස්කාර නිරෝධ වෙන බව දකිනවා. තෘෂ්ණාව අවසන් කළොත් සංස්කාර නිරෝධ වෙන බව දකිනවා. ඒතර කර්ම අවසන් කළොත්. ඒතර කර්ම අවසන්. ඒතර අන්න එතකොට අපි අවසන් කරන්නේ කොහොමද කියන එකත් දැක්කා. එකත් එක්ක හැබැයි සිතුවිල්ලක් විතරයි. සිතුවිලි වලින්මයි මේ සියලු දේක් කරන්නේ. විභාග කරන්නේ සිතුවිලින්, දැනගන්නේ සිතුවිලින්, අවබෝධ කරන්නේ සිතින්මයි. සිතුවිලි වලින්ම තමයි. මේක හොඳට මතක තියාගන්න ඕන. පුජ්‍යලයක් නෙමෙයි මේවා කරන්නේ. කෙනෙක් නෙමෙයි කරන්නේ. සංස්කාරයන් සංස්කාර ධර්මයන්ම පිරිසිදුව දකිනවා. විභාග කරනවා. බෙදලා බලනවා. සංස්කාරයන් සංස්කාරයන් විසින්. පුජ්‍යලයක් නෑ. ඒක අපි පැහැදිලි කරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට. මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට අපි මේ පිළිබඳව හොඳට පැහැදිලි කරන් ආවා. එහෙනම් වැයක් තියෙනවා. වැය කියන්නේ නැති වෙනවා. හටගන්න ශණයෙන් නැති වෙනවා. හටගන්න ශණයෙන් නැති වෙනවා නම් එයි අපි ඒකට එළින්නේ. හටගන්න ශණයෙන් නැති වෙනවා. ඒ වැයයි. ඒතර වැයට ලක්ෂණ පහක් තියෙනවා. අවිද්‍යා, තණ්හා, කර්ම, ස්පර්ශා විපරිණාම. ඒ ලක්ෂණ පහ දකින්න ඕනේ වැය තුල. ඒ කියන්නේ අතුරුදහන් වෙන ස්වභාවය තුල ඒක දකින්න ඕනේ. මොකද විපරිණාමයයි වැය කියන ස්වභාවයටපත් කරන්නේ. නිබ්බති ලක්ෂණයයි උදය කියන ස්වභාවයටපත් කරන්නේ. එතකොට එතනත් අපි කරුණු පහක් දකින්න ඕනේ. අවිද්‍යාව, තණ්හාව, කර්ම, ස්පර්ශහා නිබ්බති ලක්ෂණ. ඒ උදයට. උදය කියන්නේ හටගන්න. ඒතර හටගන්න යන්නේ එක චිතක්ෂණයේ. ස්පර්ශයටත් එක චිතක්ෂණයයි සංස්කාරයන්ටත් එක චිතක්ෂණයයි.
තර වැයට අවිද්‍යා තණ්හා කර්ම ස්පර්ශය හා විපරිණාමය මේ ධර්මතා උදේට 5යි වැයට 5යි එතකොට 10යි 10යි 5 50යි මේ 50 ලක්ෂණය අඳකින්න තියෙනවා 50 ලක්ෂණයක් මනසින් අරමුණු කරන්න තියෙනවා 50 ලක්ෂණයක් විභාග කරන්න තියෙනවා බැගට හොඳ තැන්පත් වූ සිතක් ඕනේ. ඒ තැන්පත් වූ සිතට කියව සමාධි කියලා. මේ උපදවන්නේ ප්‍රඥාව. දැන් අපි උදේ දැක්කා, උදේට හේතු දැක්කා. වැයට දැක්කා, වැයට හේතු දැක්කා. එහෙනම් උදේ අයින් කරන, ඒ කියන්නේ හට ගැනීම අයින් කරන්න නම් අයින් කරන්න ඕන කරුණු දැක්කා. ඒ කරුණු අපි අයින් කරන්නම ඕනේ නැවත හට නොගන්නවන්න. හට නොගන්න තැනට. එතකොට ප්‍රවෘතිය දැක්කා පැවැත්ම දැක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට පැවැත්ම දුකයිද කියන පොතත් දුකයි කියලාම තථාගතයන් වහන්සේ සාහිතිකයක් දීලා තියෙනවා පැවැත්ම දුකයි. ඒතර අපි පරීක්ෂා කරලා බැලුවා පටිච්ච සමුප්පාදයට ගලපලා ඔව් පැවැත්ම දුකයි. පැවැත්ම. එතකොට දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක අපි අවබෝධ කරගත්තා. පැහැදිලි කරගත්තා. සාහිතික කරගත්තා. දුක කියන එක ආර්ය සත්‍යයක්. ඒ දුක්ඛාරිය සත්‍ය. එතන මේ සත්‍ය හතරේ අවබෝධයනේ අපිට ඕනේ. මේ සත්‍ය හතරේ අවබෝධයයි ඕනේ අපිට. એટલે ඒකෙන් දැන් පළවෙනි එකයි දැන් අපි මේ නැවත නැවත ගන්න නැවත නැවත විභාග කරලා පරීක්ෂණය තුළින් අපි තහවුරු කරගන්න ඕනේ. නිවැරදිව සිතට අනුගත කරගන්න ඕනේ. එතකොට තමයි අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙනම් සංස්කාර පිළිබඳව ඒ ආකාරයෙන් දැනගන්න දැකගන්න. අපි ගන්නවා විඥානස්කන්ධය. ඒතර විඥානස්කන්ධය විඥානය කියන එක ඔයතු දන්නවද දැන්? විඥානය කියන්නේ අරමුණු දැනගන්න ස්වභාවයයි. යම් අරමුණක් දැනගන්නේ විඥානය. ඒතර විඥාන හටගන්නේ කොහොමද කියන එකත් ඔයතු දන්නවද? විඥානය හටගන්න නාම රූප පත්‍ය විඥාන. නාම රූප දෙකම ප්‍රත්‍ය වෙන්න ඕනේ විඥානය. තරට වේදනා සංඥා සංස්කාර වලට ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා. රූපස්කන්ධයට සතර මහා ධාතු ප්‍රත්‍ය වෙනවා. විඥානස්කන්ධයට ප්‍රත්‍ය වෙන්නේ නාම රූප පත්‍ය විඥාන. නාම. එතකොට වේදනාව දැන් නාම ධර්මයක්, සංඥාව නාම ධර්මයක්, සංස්කාර නාම ධර්ම. දැන් මේ සිත තුළනේ මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සිතට ප්‍රවෘත්තියක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. ඇසයි රූපයයි නිසා හටගන්න සිතටත් අර විඳීම වේදනා සංඥා හඳුනා ගැනීම අසංස්කාර කියන බලවත් වීම. ඒතොර ඒ නාම ධර්මයන්. ඒතොර ඇසයි රූපයයි කියන්නේ රූප ධර්මයන්. ඒතොර නාම රූප පච්චයා විඥාන. නාම රූප දෙකේ ක්‍රියාව තුල තමයි විඥානය පතිත වෙන්නේ, විඥානය පවතින්නේ, විඥානය ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප දෙක ක්‍රියාත්මක නැත්තම් විඥාණයට ක්‍රියාත්මක වෙන්න බෑ. හැබැයි ප්‍රතිසන්දි විඥානයේදී විඥාන පත්‍ය නාම රූපං. ප්‍රවෘත්තියේදී නාම රූප පත්‍ය විඥාන. එහෙනම් අපි දැන් විඥානය කියන්නේ මොකක්ද කියන එක දන්න. ඒතර විඥානයේ ආයුෂ්‍යත් අපි දන්නවා. විඥානයේ ආයුෂ්‍ය එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයකට වඩා රැඳෙන්න බෑ. ඕනම විඥානය චක්ක විඥාන සෝත විඥාන ගාන විඥාන චිවා විඥාන කාය විඥාන මනෝ විඥාන මේ මොනම විඥානයකටත් රැඳෙන්න බෑ චිතක්ෂණයකට වඩා. ඒතර චිතක්ෂණයක් කියන එකත් ඔයත දන්නවා. ඒතර වර්තමානී නාම රූප පච්ච විඥාන. ඒතර නාම රූප දෙකේ නාමය ආශ්‍රිත චිතක්ෂණයයි රූපය ආශ්‍රිත චිතක්ෂණ 17යි. එහෙත් තියෙන නිබ්බති ලක්ෂණයක් අලුතෙන්මයි උපදින්නේ. කොහොවත් එකතු වෙලා තිබිලා, රැස් වෙලා තිබිලා, ගොඩ ගැහිලා තිබිලා ඒ ගොඩකින් එකක් එනව නෙමෙයි. රැස් වෙලා තිබිලා එතනින් එකක් අරන් දෙනවත් නෙමෙයි. එකතු වෙලා තිබිලා අරන් දෙනවත් නෙමෙයි. ශණයක් ශණයක් පාසා අලුතෙන්ම උපදිනවා. ඒතර වර්තමානයේ නාම රූප පත්‍ය විඥාන. අබේ විඥාණයට පෙර භවයේ අවිද්‍යාවත් ප්‍රත්‍යයයි. තෘෂ්ණාවත් ප්‍රත්‍යයයි.
කර්මත් ප්‍රත්‍යයයි. ඒතර අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්. ඒක චිතක්ෂණයයි. තෘෂ්ණාව කියන්නේත් නාම ධර්මයක්. ඒක චිතක්ෂණයයි. කර්ම කියන්නේත් නාම ධර්මයක්. ඒක චිතක්ෂණයයි. ඒතර එතනට බලන්න. පෙර භවයේ චිතක්ෂණ තුනයි. වර්තමාන භවයේ නාම රූප පත්‍ය විඥාන ප්‍රවෘතියදී රූපයට චිතක්ෂණ 17ක් හා අර වේදනා සංඥා සංස්කාර කියන මේ ධර්මතා තුන වෙන් වශයෙන් ගත්තොත් චිතක්ෂණ තුනයි. වෙන් වශයෙන් ගන්නෙ වෙන් වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. වෙන් වශයෙන් තමයි දකින්නත් ඕනේ. වෙන් වශයෙන් ගන්න ඕනේ. ඒතර වෙන් වශයෙන් ගත්තත් චිතක්ෂණ තුනයි. ඊට වැඩි ප්‍රවත්මක් නැහැ. එහෙනම් අලුතෙන්ම උපදිනවට කිව්වා නිබ්බති ලක්ෂණය. නාම රූප ප්‍රත්‍ය. එතකොට කරුණු දෙකයි. පෙර භවයේ කරුණු තුනයි අවිද්‍යා, තෘෂ්ණා, කර්ම. දැන් මම මීට කලිනුත් සඳහන් කළා තියෙනවා මේ අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න නම් පුබ්බන්තේ ඥානං කියන එකත් ඕනි, අපරන්තේ ඥානං කියන එකත් ඕනි. පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. චතුරාර්ය සත්‍ය පිළිබඳව ඥානයක් තෝරේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං. විද්‍යා. දැන් එතකොට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දැන් උදයක් තියෙනවා. ඒ කියන්නේ උදේ කියන්නේ හටගන්න. ඒතර හටගන්න කරුණු නිබ්බති ලක්ෂණයත් එක්ක අලුතෙන් අලුතෙන්ම උපදින ස්වභාවයත් එක්ක හටගන්න කරුණු පහයි. නිබ්බති ලක්ෂණයයි ස්පර්ශයයි නිබ්බති ලක්ෂණයයි නාම රූපයි වර්තමානයි. අතීත භවී අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි. ඒතර කරුණු පහක් උදයට විඥානේ හටගන්නට. විඥානේ උදයට. හැබැයි උදය ආශේක චිතක්ෂණේ. හටගන්න යන්නේ චිතක්ෂණේ. එහෙනම් උදයක් තියෙනවා. හටගන්නමක් තියෙනවා. තොර හටගැන්ම අපි දැක්කේ පැහැදිලි කරගත්තේ පිරිසිදු කරගත්තේ ප්‍රත්‍යයෙන් උපන්න ධර්ම හැටියට. يعني උපකාරයෙන් උපන්න ධර්ම හැටියටයි. තොර විඥානය කියන්නේ පුච්චලයක් නෙමෙයි සත්‍යයක් නෙමෙයි. එහෙම එකක් නෑ විඥානය. තොර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කියනවා අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක් හා අනාත්ම ලක්ෂණයක්. දැන් ලක්ෂණ තුනත් අපි පැහැදිලි කරගන්න ඕනේ. විඥාණයට ආශේක චිතක්ෂණය නම් එතන තියෙන්නේ නিত্য ලක්ෂණයක් නෙමෙයි අනිත්‍ය ලක්ෂණයක්. ඇයි? චිතක්ෂණයයි. ඇසි පිල්ලම් ගන්න තරම් කාලේ ලක්ෂයකට කෝටියකට ඊටත් අඩුයි. ඒතර එතන තියෙන්නේ නিত্য ලක්ෂණයක් නෙමෙයි අනිත්‍ය ලක්ෂණයක්. නিত্য ස්වභාවයක් නෙමෙයි අනිත්‍ය ස්වභාවයක්. ඔව්. තථාගතයන් වහන්සේ දේශනා කරපේ ස්වභාවයක් තියෙනවා එතන. තොරර ප්‍රත්‍යයෙන් හටගත්ත කියන කාරණයත් තථාගතයන් වහන්සේ දේශනා කරන ඒකක් තියෙනවා. තොර නාම රූප පත්‍ය විඥානං කියන ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ ස්වභාවයත් එතන තියෙනවා. තොර අලුතෙන්ම උපදිනවා කියන තථාගතයන් වහන්සේ දේශනා කරන ඒ ස්වභාවයත් එතන තියෙනවා. තොර තථාගතයන් වහන්සේ දේශනා කරන විඥානස්කන්ධයේ පැවැත්මත් දුකයි. විඥානස්කන්ධයේ පැවැත්මත් දුකයි. එතන තියෙන්නේ දුකේ පැවැත්මක්. දැන් අපි ඒකත් විසඳ ගන්න ඕනේ. එතන තියෙන්නේ දුකක පැවැත්මක්මද? ඒක අපි සිතට අනුගත කර ගන්න ඕනේ. සිතට සාතික කර ගන්න ඕනේ. කොහොමද? දැන් විඥානය බැස්සනේ ප්‍රතිසන්දි විඥානය බැස්ස. දැන් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. දැන් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තාම ඒ තුළ නියත වශයෙන්ම ආයතන හයක් පහළ කරා. අපි දැන් ඒක හොඳටම පැහැදිලි. ඒ පිළිබඳව අපිට නැවත ගැටලු නැහැ. මොකද මෞකුස්සට බැස ගන්න විඥානයට බැස ගන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක දැන් ඔයත් දන්නවා. එතකොට විඥානය මෞකුසේ බැස්සහම අර රූපේ ක්‍රියා මක භාවය ආරම්භ වෙනවා. ඒ පටන් ගන්නෙ විඥානයත් එක්ක බැඳිලිච්ච නිසා. එතකොට නාම රූප දෙකේ ක්‍රියාවයි පටන් ගත්තේ. එතකොට නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තාම ඒ වැඩිම තුල ක්‍රමක්‍රමයෙන් ඒ දින ගණනක් තුල වැඩිම තුල
ආයතන හයක් පහළ වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒ තවසේම පහළ වෙනවා. ආයශය අරන් ඇවිල්ලා තියෙනවනම් ඒ පුණ්‍ය ශක්තිය තියෙනවනම් ඒ නියත වශයෙන්ම ආයතන හයක් පහළ කරනවා. ඒතර ආයතන හයක් පහළ කරාට පස්සේ ඒ ආයතන හයට නියත වශයෙන්ම ස්පර්ශ හයක් සිද්ධ වෙන බව දැන් වර්තමානයේ මේ මොහොතේ බැලුවත් අපිට ඒක ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඉතාමත්ම නිවැරදිව පැහැදිලිව. එතකොට ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ස්පර්ශ හයක් සිද්ධ වෙනවා නම් එතන විදීම් හයක් අනිවාර්යෙන් තියෙනවා. දැන් මේ පැවැත්මත් එක්ක ගලපන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ පැවැත්ම දුකයි කියලා. එහෙනම් අපි බලන්න ඕනේ ඒක එහෙමමද කියලා. මොකද දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක අපි තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉස්සෙල්ලාම තියෙන දුක්ඛාර්ය සත්‍ය. එහෙනම් මේ පැවැත්ම එතකොට විදීම් හයයි, විදීම් හය නිසා ඇලීම් හයයි. ඇලීම් හයක් නිසා උපාදාන හේවත් ග්‍රහණයට නතු කරගන්න. මනසින් ග්‍රහණය කරගන්න. මනසින් ග්‍රහණය කරගත්තොත් අපි නැවත කර්ම කරනවා. නැවතත් කර්ම කරනවා. නැවතත් කර්ම කළොත් අපට උප්පත්ති භවයක් හැදෙනවා. තොර පැවැත්ම. නැවත කර්ම කළොත් ඒ කර්ම විපාක දෙන්න තැනක් ඕනේ. ඒ විපාක දෙන තැන තමයි තුන් භවය. කාම භවය, රූප භවය, අරූප භවය. ඒතර මේ භවයෙන් එකක පහල කරනවා. ඒකට කියන ජාති භව පච්චා ජාති. ඒතර පහල කරාට පස්සේ අපට ලැබෙන්නේ මොනවද? ජරා, ව්‍යාධි, මරණ, ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්සය. මේවා අපි අප්‍රිය කරන ඒවා. අපි පිළිකුල් කරන ඒවා. අපි මේවා බැහැර කරන ඒවා. නමුත් බැහැර කරන්න බෑ. පිළිකුල් කරාට වැඩකුත් නෑ. මේවා නියත වශයෙන්ම ලැබෙනවා. එහෙනම් ඒවා දුක්. කවුරුවත් ඒවට කැමති නෑ. ජරාවට කවුරුවත් කැමති නෑ. ව්‍යාධි ලෙඩ රෝග වලට කැමති නෑ. මරණයට කැමති නෑ. ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්සයට කැමති නෑ. ඒවා දුක්. හරි, බුදුරජාණන් වහන්සේ පැවැත්ම දුකයි කිව්වේ මේ කාරණය නිසා තමයි. ඒතර අපි පටිච්ච සමුප්පාදයට එක්ක ගැලපුවා, සම්බන්ධ කළා, විභාග කළා, බෙදලා බැලුවා. ඔව්, මේ ප්‍රවෘත්ති දුකක්, පැවැත්ම දුකක්. එහෙනම් විඥානස්කන්ධයත් විඥානයේ ප්‍රවෘත්තියත් දුකක්. අවබෝධ කරගත්තා. දැන් මේකේ වැය ලක්ෂණයකුත් තියෙනවා. වැය ලක්ෂණය හට ගන්න ස්වභාවයෙන් නැති වෙනවනේ. එතකොට දැන් විඥානයේ පැවැත්ම නැති කරන්න නම් නාම රූප දෙක නැති කරන්න ඕනේ. ඒ නාම රූප දෙක ක්‍රියාත්මකතාකල් විඥානයේ ක්‍රියාත්මක. එතකොට වේදනා සංඥා සංකාර විඳීම හඳුනා ගැනීම බලවත් වීම කියනවා අනිවාර්යෙන් නවත්තන්න ඕනේ වර්තමානයේ. ඒ වගේම අර අවිද්‍යාව, තණ්හාව, කර්ම සකස්සනේ ඒවත් නවත්තන්න ඕනේ. ඒවා නැවැත්වුවොත් විතරයි විඥානීය ප්‍රවෘත්ති නවතින්නේ. එහෙනම් විඥානීය ප්‍රවෘත්ති, විඥානීය පැවැත්ම දුකක පැවැත්මක් කියන එක පැහැදිලි. ඒතර උදයක් තියෙනවා. වැයක් තමයි ඒ අවිද්‍යාව, තණ්හාව, කර්මත් හා නාම රූප දෙකේ ඒ ධර්මතාවයන්ගෙන් තියෙන විපරිණාමය. ඒ ධර්මතාවයන්ගෙන් තියෙන විපරිණාමය තමයි වැය කියලා කියන්නේ. විපරිණාමය කියන්නේ පෙරලනවා. හට ගන්න ස්වභාවයෙන් පෙරලනවා. විනාඩියක්, දෙකක්, විනාඩි 5ක්, 10ක්, 15ක්, පැය භාගයක්, පැයක්, දිනයක් ආදී වශයෙන් පැවතිලා පෙරලනවා නෙමෙයි, හට ගන්න ස්වභාවයෙන්ම පෙරලනවා. හටගත්තනම් හට ගන්න ස්වභාවයෙන්ම පෙරලනවා. හට ගන්න ස්වභාවයෙන්ම පෙරලනවා නම් එතන තියෙන වැය ස්වභාවයක්. ඒතකොට දැන් උදය දැක්ක, උදේ කියන්නේ හටගැන්ම දැක්ක, හටගැන්ම හේතු දැක්ක, ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් දැක්ක. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි, අර ප්‍රත්‍යයට උපකාරයට අනුරූපවයි. එතකොට අනාත්ම ස්වභාවය, අනාත්ම ලක්ෂණයක් දැක්ක. අර ප්‍රවෘත්තිය ගිහින් බැලුවා දුක්ඛාරය සත්‍යයට අයිතිද කියලා. දුක්ඛාරය සත්‍යයට අයිති. උදේ දැන් වැය දැක්කා. උදේ වැය ඥානේ ඇතිව නැතිවන බව නුවණින් අවබෝධ කරගත්තා, නුවණට හසු කරගත්තා, මනසට හොඳට ධාරණය කරගත්තා. සහතිකයි, ගැටලුවක් නැහැ. උදයක් තියෙනවා, වැයක් තියෙනවා. හටගන්මක් තියෙනවා, විනාශයක් තියෙනවා. හටගන්න ශනේන් වැය වෙනවා. එතකොට අපි වැය ස්වභාවයේ කරුණු පහක් දකින්න ඕනේ.
විපරිණාම ස්වභාවය හා නාම රූප ස්වභාවය වර්තමානයි. අතීතය අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි. අතීතෙන් තුනක් හා වර්තමානයෙන් දෙකක් දකිනවා. පහක් වැයට. උදේට පහයි. උදේට පහයි කියලා කිව්වා. ඒතර මෙන්න මේ ආකාරයෙන් යම් කිසි කෙනෙක් මේ විඥාන ස්කන්ධය පිළිබඳව නිවැරදිව විභාග කරලා නිවැරදිව පරීක්ෂා කරලා නොමග යන්නේ නැතුව. එතකොට දැන් පරීක්ෂා විඥාන ස්කන්ධය පරීක්ෂා කරපු කෙනෙක් නෑ. පුච්චලෙක් නෑ. ඒතර මට දැන් හොඳට දර්ශනය වෙනවා කිව්වොත් මට හොඳට දැන් විඥාන ස්කන්ධයත් මට හොඳට දර්ශනය වෙනවා. මට ඒකේ හේතු දකින්න පුළුවන්. ඒකේ පැවැත්ම මට හොඳට බලන්න පුළුවන්. මට තේරෙනවා නාම රූපච්ඡ විඥානං කෙනෙක් නාම රූප දෙක නිසාම තමයි විඥානේ හටගන්නේ කියලා මට තේරෙනවා කියලා ගත්තොත් දිටි. ඒ වැරදි දෙකින් වැරදි. ඇයි? දකින්න පුච්චලෙක් නෑ. සිතුවිලි විසින් සිතුවිලි පරීක්ෂා කළා. සංස්කාර ධර්මයන් විසින් සංස්කාර ධර්මයන් පරීක්ෂා කළා. සිතා සිතුවිලි විසින් නාම රූප ධර්මයන් බෙදලා බැලුවා. බලපු පුච්චලෙක් නෑ. තර මගේ විදර්ශනාව ඉහළයි කියලා ගත්තොත් මට දැන් හොඳට පුළුවන් විඥානස්කන්ධයත් මට හොඳට බෙදලා බලන්න පුළුවන් මට දැන් පේනවා හොඳට මගේ විදර්ශනා ඥානෙ ඉහළයි කියලා ගන්නකොට මානේ ඒකට ඇලුම් කරනවද ඒ ඥානෙට ඇලුම් කරනවද තෘෂ්ණා දැන් අපි යන්න ඕනේ කොහොමද එතකොට නමකට වැටි වැටි යනවද එහෙම නැත්නම් නිවැරදි මගට වැටෙනවද නිවැරදි මගට වැටෙන්න ඕනේ. ඒ තමයි මග්ගම් මග්ඥාන දර්ශන විසුද්ධිය. අදට නියමිත ධර්ම දේශනාව අවසන් කරනවා.